ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ නපුරාගෙන් ඔබව ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේ. බයිබල් පදයේ යොහාන් 17:15 ඔබ ලෝකෙන් ඔවුන්ව හාක් කරන පිණිස නොව නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන පිණිස යාත්‍නා කරමි. සිනේවන්ත කිතුණුවනි, ලොවේ ජනිත වූ සියල්ලන්ටම නපුරා එවත් සාතාන්ගේ පීඩා අභියෝග හා පරීක්ෂාවන්ට මූණ දීමට සිදුවේ. නමුත් ඒ සෑම නපුරාගේ ක්‍රියා එවත් පරීක්ෂාවලින් ගිනි හෙල්ලයන්ගෙන් අපව ආරක්ෂා කරන පිණිස අප උදෙසා මැදිහත්කාරකම් දරන්නා වූ යේසුස් සමිඳුන්ගේ නාමයෙන් අදත් ඔබට සුබෝදෑසනක් හා සුබ දවසක් වේවා කියා මම පතමි. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම කියා ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබේ. එම නිසා මනුෂ්‍යයන් වන අපට මේ අපගත කරන මිනිස් ජීවිතය ලැබෙන්නේ එක්වරක් පමණක් බව අපි විශ්වාස කළ යුතු වෙමු. එබැවින් මේ මනුස්ස ජීවිතය ලැබූ ඔබත් මමත් ඉතා භාග්‍යවන්තයෝය. කිතුනුවනි, එසේ මිනිස් ජීවිතය ලැබූ අප විසින්ම අපගේ නියම ඉමිකරුවානන් හෙවත් ස්වාමීන් වහන්සේව අරියාකාරව දැනගෙන හා අඳුනාගෙන නොමැතිනම් අපි සැපවින්ම අවාසනාවන්තයෝය. නමුත් මේ උදෑසන ඔබගේ ගැලුම් කරුවානන් ලෙසත් ස්වාමීන් වහන්සේ ලෙසත් යේසුස් සමිඳුන්ව ඔබ පිළිගෙන තිබෙන බැවින් ඔබගේ සිත නොකලඹේවා. තවද ඊත ප්‍රධාන දේ වචනේ ලියා තිබෙන්නේ නපුරාගෙන් අපව ආරක්ෂා කරන පිණිස අපගේ මිදුම් කරුවානන් වූ යේසුස් සමිඳුන් ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේට අප උදෙසා යාත්‍නා කරන බවය. එසේ යේසුස් සමිඳුන් යාත්‍නා කිරීමට හේතුව කුමක්ද? මන්ද සාතාන් අපව ලෝබඳිමින් පරීක්ෂාවට පත් කිරීමට උපක්‍රම යොදන නිසාය. කිතුනුවනි, ගීතාවලී 121 අත්වන දේවචනයේ ස්වාමීන් වහන්සේ සියලු නපුරින් ඔබ ආරක්ෂා කරන සේක කියා ලියා තිබේ. එම නිසා ලෝකයෙන් ජයගත් තැනන් වහන්සේ ඔබ තුළ සිටින බැවින් කිසිදු නපුරකට ඔබව අභිභවා යෑමට ශක්තියක් නොමැති බව ඔබ විසින්ම තේරුම් ගත යුතුයි. ඔබට ඉදිරියේ ඇති නපුරාගේ මානසික ආත්මික ආගාධයන් නොපෙනුණත් යේසුස් සමිඳුන් ඒ සියල්ලෙන් ඔබව ගලවා ආරක්ෂා කරන බැවින්ද යාත්‍නා කරන බැවින්ද ඔබ කිසිවකට බිය නොවන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබගේ ජීවිතයටත් යක්ෂයා විසින් බොහෝ පීඩා සහ පරීක්ෂාවන් එවන නමුත් ඒවාට ඔබ බය නොවන්න. මන්ද ඔබ සමග මුළු ලෝකෙම ජයගත් ජීවමාන යේසුස් වහන්සේ සිටින්නේය. එම නිසා කිසිදු නපුරකට ඔබව අභිභවා යෑමට ශක්තියක් නොමැත. උන්වහන්සේ සියලු නපුරෙන් ඔබව ආරක්ෂා කරන සේක. ඔබ සෑම මොහොතකම යාත්‍නාවෙන් සිට සියලුම අභියෝග සහ සියලුම පරීක්ෂාවන් ජය ගන්න. උන්වහන්සේ සෑම මොහොතකම ඔබ සමග සිටිමින් ඔබට පීඩවන සේක. මේ උදෑසන අපි යාත්‍නා කරමු. මාගේ යෙසුනි, එක්වරක් පමණක් මට ඔබ ලබා දුන්නා වූ මිනිස් දිවිය ගැනත් ගැලවීම ගැනත් ඔබට දහස් වාරයක් ස්තුති වේවා. එමෙන්ම යේසුස් සමිඳුනි, ලෝකයේ සිටියත් නපුරාගෙන් මාව වෙන් කරන පිණිස යාත්‍නා කළ බැවින් ඔබට මම ණය ගැති වෙමි. අදත් මාව නපුරාගෙන් රැකගත මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 1 කොරින්තු 15:25-26. මක් නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන් වහන්සේගේ පාදයට දමන තුරු රජකම් කරන්නට ඕනෑය? නැති කරනු ලබන්නා වූ අන්තිම සතුරානම් මරණයය. ඔබ කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් 03-7175-88-87 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් යේසුස් වහන්සේ විශ්වාස කර සියලු නපුරෙන් සහ පරීක්ෂාවන් තුලින් ජය ගන්නා වූ සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදින්නේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.